විසිවැනි සංශෝධනය පිළිබඳව සංවාදය එලෙස පවතිද්දී රිෂන් බදියුද්දීන් මන්ත්‍රීවරයා පිළිබඳ සංවාදයද තවමත් අවසන් වී නැහැ. ඔහුගේ සහෝදරයා ප්‍රවිසේක ප්‍රහාරය සම්බන්ධයෙන් අතදංගුටගෙන රඳවා පසුව මුදා හැරීම පිළිබඳව මෙවන විට විවාදාත්මක තත්වයක් මතුවී තිබෙනවා. සිංහල සංවිධානය සහ මහජන යුතුකම් කේන්ද්‍රය අද ජාතික පොලිස් කොමිසමට පැමිණ මේ සම්බන්ධයෙන් ගුණ කළ පැමිණිල්ලේ විමර්ශන ප්‍රගතිය විමසුවා. ඔහුගේ පස්වෙනිදා දවසේදී මේ පොලිස් කොමිසමට විශේෂ පැමිණිල්ලක් කරා රිෂන් බදුරුදීන්ගේ සහෝදරයා රියාජ් බදුරුදීන් නිදහස් කිරීම සම්බන්ධව. හැබැයි මේ වෙන විට අපි පොලිස් කොමිසමට ඉදිරිපත් කරපු පැමිණිල්ල නැවත වතාවක් පොලිස්පතිට ගිහින් තියෙනවා. පොලිස් කොමිසම තියෙන්නේ පොලිස්පතිට ඉහළින්. අපිට ආරංචි අද දවසේදී නීතිපති දෙපාර්තමේන්තුව මේ ලිපිගොනු ගෙනල්ලා යම් විමර්ශනයක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවායි කියලා. මේ වෙන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහත්මා විනය ක්‍රියාමාර්ග 90 කියමින් මාරු කරලා තියෙනවා මන්නාරම පැත්තට. ඔහු මාරු කරන්නේයි. ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG නුවන් වෙදසිංහ මාරු කළේයි. එතකොට මේ මාරු කිරීම ඇතුළෙම තියෙනවා උත්තරය රියාජ් බදුරුදීන් නිදහස් කිරීම තනිකරම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියලා. පොලිස් කොමිසම මේ වෙන විට ජාලිය සේනාරත්න මහත්මාව පොලිස් කොමිසමට කැඳවා ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් විමර්ශනය කිරීමක් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු කිරීමට පොලිස් කොමිසම තීරණය කරලා තිබෙන බවත් රියාජ් බදුරුදීන්ගේ ප්‍රශ්න කිරීම සහ අනෙකුත් කාර්යයන් හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව ඉදිරියේදී පරීක්ෂා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා පොලිස්පතිවරයාට ඒ සඳහා නියෝග නිකුත් කර තිබෙන බවත් අපට සඳහන් කළා. උපදෙස් නොපැතීම ඇතුළේ යම් ගැටලුවක් තිබෙන බව පේනවා. අපි ඉතාම පැහැදිලිව පොලිස්පතිතුමාටත් පොලිස් කොමිසමටත් මේ ආණ්ඩුවටත් කියන්න ඕන අපි පැහැදිලිව දන්නවා ජාලිය සේනාරත්න මහත්මාවත් නුවන් වෙදසිංහ මහත්මාවත් මේ පාස්කුරුදා ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතෝ නෙමෙයි. ඒ අයට දඬුවම් කරලා ඒ අයට ස්ථාන මාරු කරලා පමණක් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ.